අයිබෝන් සියලු දෙනාටම ඔන්න අද දවස මම මේ වෙලා වෙන්නේ මහනුවර පොල්ගොල්ල වැලිපෑල පුරාණ විහාරස්ථානයේ. ඇත්තනම කියනවා නම් මේ මාසේ මාර්තු මාසේ 8 වෙනිදා උදේ 8:30 සිට හවස 4:00 5 වෙනකම් විශේෂ දෙයක් සිද්ධ වෙනවා මේ විහාරස්ථානයේ දහම් පාසල්. ඉතින් මම මේ අවස්ථාවේදී ආවා අපි මේ විහාරස්ථානයේ දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය ස්වාමින් වහන්සේ මුණ ගැහෙන්නේ සම්බන්ධ විස්තර අහගන්න. අයිබෝන් ස්වාමීන් වහන්සේ, ඇත්තම මේ 8 වෙනිදා මේ දහම් පාසල් කරන්න ඕන වැඩ කටයුතු සම්බන්ධයෙන් වැලිපෑල පුරාණ විහාරස්ථානයේ ශ්‍රී කර්ණපාල දහම් පාසල 65 වන සංවත්සරය වෙනුවෙන් සිදු කරන්නා වූ ඒ උත්සවයයි මාර්තු 8 වෙනිදා පැවැත්වෙන්නේ. වාර්ෂිකව සිදු කරන්නා වූ ත්‍යාග හා සාතිපත්‍ර ප්‍රදානෝත්සවයට සමගාමීව, ඒ වගේම කුංචි දුවදරුවන්ගේ විවිධ ප්‍රසංගයන් සමග ඒ කටයුතු සිදු වෙන්නේ. විශේෂයෙන් උදෑසන කාලයේදී 8:00 සිට කුංචි දුවදරුවන්ගේ විවිධ ප්‍රසංගයන් ඉද අනතුරුව සවස 2:00 සිට ත්‍යාග ප්‍රදානෝත්සවය සිදු කිරීමට අපි කටයුතු යොදාගෙන තිබෙනවා. විශේෂයෙන්ම සඳනි කලායතනයේ සභාපති සජිත් අරුණප්‍රියදර්ශන මහත්මයාණන් එදින ඒ සූදානම් කරගන්නට යෙදුන නාට්‍ය රංගනයක් ඉදිරිපත් කරන අපේ දුවදරුවන් නිර්මාණ තමයි ඒ කටයුත්ත විශේෂයෙන්ම පුහුණු කිරීම කටයුතු සිදු කරන්නට යෙදුනේ. ඒ වගේම දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ මඟ පෙන්වීම මෙහෙයවීමෙන් කැපවීම මත සූදානම් කරන්නට යෙදුන ඒ දුවදරුවන්ගේ හැකියාවන් එළිදැක්වෙන්නා වූ වේදිකාවක් මේ විහාරස්ථානය තුළ එදින පැවැත්වෙන. ඒ වගේම තමයි විශේෂයෙන්ම සවස් කාලයේදී ත්‍යාග ප්‍රදානෝත්සවයට සමගාමීව අප දහම් පාසලට විශේෂ ආරාධිතයන් හැටියට සිදු ටෙලි නාට්‍යයේ හිම් බබා සීයාගේ චරිතයට පණපවන්නා වූ සේන ගුණවර්ධන මහත්මාත්, ඒ වගේම තෝරමවරු නාට්‍ය, වගේම නාට්‍ය කුමාරයි නවහමාරය ආදී වශයෙන් ඒ නාට්‍යවල චරිතවල රඟ දක්වන්නා වූ ඒ රුක්මන් තිලක රත්න රංගන වේදියා ඇතුළු පිරිස විහාරස්ථානයේ අවස්ථාවට සහභාගී වෙන. ඒ නිසාවෙන් ප්‍රදේශවාසී සියලු දෙනාටම අපි ආරාධනා කර සිටිනවා ඒ රංගන වේදීන්ගේ හැකියාවන් දක්ෂතාවයන්, ඒ වගේම ඔවුන් දැක බලා ගැනීමට, ඒ රංගනයන් දැක බලා ගැනීමටත්, විශේෂයෙන්ම අප දහම් පාසල් පුංචි දුවදරුවන්ගේ හැකියාවන් දැක බලා ගැනීමටත්, ඒ අයට උද්‍යෝගයක් ඇති කරවීමටත් විහාරස්ථානයට පැමිණලා ඒ කටයුත්ත දැක බලා ගැනීමට සියලු දෙනාටම ආරාධනා කරනවා. ගොඩක් පින් අපි හාමුදුරුවනේ, ඔන්න ඔය ආකාරයෙන් තමයි අපි මේ දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය ස්වාමීන් වහන්සේ ඔබ හැමෝම දැනුවත් කරේ. ඉතින් සිල්ලිමත් වෙන සංගරපදින කලා සංගමයේ විදිහට මගෙත් එදිනට මේ ප්‍රදේශයේ ඉන්න පාසල්වල, පෙර පාසල්වල, ඒ වගේම සිදු නාට්‍යයේ හිම්බබාට ආදරය කරන තෝරුමෝරු නාට්‍ය, ඒ වගේ රුක්මන් තිලක රුක්මන් අයියා, ඒ කියන්නේ නාටකමාරයන් අපි හමාරයි මේ රස්තිදී, ඇත්තට අපේ අංගරචන ශිල්පියා බලන්න, ඔහුගේ නිර්මාණයන් බලන්න, දහම් පාසල් දරුවන්ගේ හැකියාවන් බලන්න මේ ස්ථානයට අනිවාර්යයෙන් පැමිණෙන්න. මාර්තු මාස 8 වෙනිදා උදේ 8:30 සිට හවස 5 වෙනතුරු මේ විහාරස්ථාන භූමියේ ප්‍රදර්ශනය කරනවා. මේ මුදලකට කරන වැඩක් නෙමෙයි, නොමිලේ ප්‍රදර්ශනය කරන වැඩ. ඒක නිසා ඔගලඟ පුංචි දුවදරු වැඩි හිටියෝ හැමෝම සම්බන්ධ වේ, දාර්ශ සෑහෙන පිරිසක් මෙතන සම්බන්ධ වේවි. ඒ නිසා කලින් මේ ස්ථානයට, මේ විහාරස්ථාන භූමියට පැමිණෙන්න කියලා මගේ විශේෂ ඉල්ලීමක් තියෙනවා. එහෙනම් සියලු දෙනාටම ජයන්ජය වේවා. මොසෙන්ගලගේ සදනි සජිත් තරුණ ප්‍රදර්ශන. එරුවන් සරණයි.